हार सी आट है। चक्रय हरि वासना चक्रय हरि वासना चक्रय තියෙනවා හරි तर 407ට උත්තරේ 2ද 3ද සර් වා 407ට උත්තරේ 3 11යි මේ නාමයේ ඊට නාමයේ නෙවෙයි ඔව් ඒකේ දෙපැත්ත කණු දෙකම පේනවනේ මැද කණු 9ක් එනවා අනිත් කණු දෙකත් පේනවා එතකොට 10යි 11යි හරි හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නිල් එනවා මේක ලියා ගන්න ඕනේ නෑ 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 මම මේ වලට කියලා දෙන්න තනින් රතු තියෙනවා සුදු තියෙනවා රෝස තියෙනවා පැමිණි තියෙනවා දුඹුරු තියෙනවා දම් තියෙනවා හරි මේ වාසනා චක්‍රය මෙන්න A පැත්ත මෙන්න B පැත්ත වටයක් කරකුවා කියන්නේ දැන් මහනවා වටයක් A පැත්තට භ්‍රමණය කළ විට වටයක් කරකනවා හරි හිතලා බලන්න මේක හදපු නැති ළමයි විනාඩියක් දෙකක් දෙන්න කෑ ගන්න එපා හරි දැන් මේ වාසනා චක්‍රයේ පුතේ ඔයාලා කරකනවා හරි මෙන්න මේ ඒනේ තියෙන්නේ හරි වටයක් ගිහින් එනකොට මොකක්ද වෙන්න ඕනේ කියන්නකෝ වට භාගයක් එහෙම නෙවෙයි වටය ආයෙත් එකම එනවා සර් මොකක්ද වෙන්න ඕනේ ආදිම්බ දැනද මේ නේ ආයෙත් තවකම දැනද මේ නේ සර් මේ තෝ මේ බම ළමයි වටයක් යන්න ඕනේ නේද මේ නිල් යනවා ඕම ගිහිල්ලා ආපහු තිබ්බ දැනටම එහෙනම් මෙතන තියෙන්න පුළුවන් මොකද්ද ඒක තමයි කහ කහ නිල් කහ කහ එක අට ආ නිල් කහ සහ එක අට කාට හරි තේරුණ නැද්ද ඒක बाला गंडा आपाऊ आ गन्ना आ गन्ना माइक ऑफ कर गन्ना पुते माइक ऑफ कर गन्ना मैंने मेक नील साहा कहा ये तो कोटा वाटे आँख में आने वालू ना वाटे बागे आँख गया क्यों बना मैंने मेक आंटों ने मेपाल ले आट वाटे आँख ना मैंने मेक एक आपाऊ कह रखी लाये तेंटा मेंटे पे ये ना मैं स्थान देखे आपाऊ तीन ने मेक देखा मता माँ वाटे आँख की ननी सा හරි මනිෂගේ තරේ හොඳයි හරි යමුද අපි ඊළඟානට හාස්ස හාස්ස සෙකන්ඩ් හරි කොටෙන්ට එනකම් කරනවද සර් එහෙම කියන්න බෑ පුතේ අද අපිට සෙවණැලි ගණන් වගේක් හදන්නත් තියෙනවා විභවතාමාන පොතේ පිටු දිග පටන් ගන්නත් තියෙනවා වෙලාව කළමනාකරණය කරගෙන මන් දන්නේ සමහරක් වෙලාවට එක ගානකට විනාඩි 15ක් යනවා සමහර ගාන දැන් මේ ගානට අපිට විනාඩි 2යි ගියේ මේ ගානට අපි විනාඩි 10කට වඩා හැදුවා මට එහෙම කියන්න බෑ පුතේ ගණන් කීයක් හදනවද කියලා හරි හරි අනිත් පැත්ත පිටුව නේද පුතේ 400 කීයද 9 එක්තරා තැටියක පාන් පෙති දෙකක් එකවර පිලිස්සිය හැකිය. මේ තැටියේ පාන් පෙති දෙකක් එකවර පිලිස්සිය හැකිය. හරි පුතේ.
හරි. පාන් පෙත්තක එක් පැත්තක් පිලිස්සීමට මිනිත්තු දෙකක් ගත වෙනවා. එක පැත්තක් පුලස්සන්න මිනිත්තු කොච්චරක් ගත වෙනවද? දෙකක්. දෙකයි. හරි. දෙකක් ගත වෙයි. මෙම තැටියේ පාන් පෙති තුනක් පිලිස්සීමට ගතවන අවම කාලය. ඒ කියන්නේ දෙපැත්තම පුච්චන්න දෙපැයි. හරි. කොච්චරද ඔයගොල්ලෝ කියන්නේ? මිනිත්තු 12යි සර්. මිනිත්තු 12යි. මිනිත්තු 12යි සර්. හරි හරි. මිනිත්තු 12යි. මිනිත්තු 8යි. 8යි. හා හා. मिनीत्तु एक पैता पूछा गांडे कुछ नहीं आया ना वधे मिनिट्टू देखाई सर मिनिट्टू देखाई आगा ने तो इतना तैटिये का पाम पेटी देखा एक बारे पिलिसिये है किया पाम पेट्टा का एक पैता पिच्ची मटे मिनिट्टू देखा गाते हुए ना है भाई मैं तैटिये देखा पुलवांग मैं पाम पेटी देखे मैं एक तरह एक पैता पिच्चेंटे आने मिन ආයෙත් මිනිත්තු කීයක් යනවද? දෙකක් දෙකයි සර්. එතකොට අපිට ඊළඟට පාම් පෙත්ත දෙකට ඊරව දාන්න පුළුවන්ද මේකට? පාම් පෙත්ති අපිට තව එකයි තියෙන්නේ පාම් පෙති තුනක් නේ. ඕන් දැන් පාම් පෙති දෙකක වැඩේ ඉවරයි. මේ තනි පැත්ත මේ අනිත් පැත්ත. ඕම් පුච්චලා ගානට කණ්ඩ තියෙන්නේ. තව පුච්චන්න කීයක් තියෙනවද? අමුතු ගණන් නේද පුතේ? සර් මට තව පාරක් කියලා දෙන්න. තව පාරක් කියලා දෙනවා අනිවාර්යෙන්ම. ටුට්ටක් තව පාරක් කියලා දෙන්න. තව පාරක් කියලා දෙනවා. මැපුවා පාන්ටි. සර් කැඩි කැඩි කියන්නේ. හරි. ඔක්කොම මැපුවා. හරි. කැඩි කැඩි ඇහෙන්නේ. කාටද පුතේ කැඩි කැඩි ඇහෙන්නේ මට කියන්න. සර් කැඩි කැඩි පේන්නේ. लघु प्रश्न लगन सह मम वीडियो हारसी हे वीडियो हरी हतरा कुना हरियाणा ඔව් සර් ඔව් ඇයි අරකේ දෙකක් දාන්න පුළුවන්නේ පුතේ දැන් අරකේ එක පැත්තක් හිස් තිබ්බේ ඇත්තටම දෙකක් දාන්න ඉඩ තිබ්බා හැබැයි අපිට ඕනේ තුනයිනේ ෆ්‍රයි හරි අපිට පුලුස්ස ගන්න ඕන ඕන පුලුස්සලා නැතුව පාන් ඈ පුලුස්සලා නැතුව පාන් කියේ තුනක් ඕනේ හැබැයි තැටියට දාන්න පුළුවන් දෙකක් බේෙන් එක පාන් කෑල්ලක් දාන තැන මෙන්න ඉරකින් වෙන් කරලා තියනවා මෙන්න අනිත් කෑල්ල දාන තැන මෙන්න මෙහෙම එක පැත්තක් පුච්ච ගන්න මිනිත්තු පුතේ දෙකක් යනවා හරි ඊට පස්සේ ඕන්න තැටිය තියෙනවා මේ පාන් කෑලි දෙක අනිත් පැත්ත හරවලා ආයෙත් පුච්චනවා ඕන්න එතකොට තමයි ආයෙත් මිනිත්තු දෙකක් යනවා හරි දැන් ඕන්න මේ මෙන්න මේ දෙක ලස්සනට පුච්චලා ඉවරයි
ඔන්න පුතේ මේ දෙක දැන් ලස්සනට පුච්චලා ඉවරයි කෙලින් තියෙන්නේ පුච්චලා ඇදවත් නැහැ ඔන්න හරි දැන් තව කොච්චර පුච්චන්න තියෙනවද එකක් එකයි ඒ ඒ එකක් තිබ්බට මේ තැටියට කීයක් දාන්න පුළුවන්ද දෙකක් හැබැයි අපිට තියෙන්නේ එකයි අනිත් පැත්තෙන් හිස් එකවර මෙයාට මිනිත්තු දෙකකට අපිට පුළුවන් දෙකක් පුච්චන්න හැබැයි අපිට එකයි තියෙන්නේ හැබැයි මේ පැත්ත හිස් කියලා මේ පාන් කියලා දෙකට ඉරලා ගන්නද භාගේ භාගේ ගන්න නැහැ නේ එහෙම බෑ එක පැත්තක් පුච්චන්නත් දෙකක් යනවා එක පැත්ත පුච්චන්න කොහොමත් යනවා පුතේ පාම්පති දෙකක් තිබ්බත් එකක් තිබ්බත් මිනිත්තු දෙක කොහොමත් යනවා හැබැයි අපිට තියෙන්නේ පාම්පෙත්තයි ඒක එක පැත්ත පිච්චුවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ අනිත් පැත්තට දාන්න බෑ එක ආයේ මේක ඉරන්ට ආයෙසරයක් එනවා අනිත් පැත්ත දාලා ස්විච් එක දාලා කරන්න වෙනවා එතකොටත් ආයෙ මිනිත්තු දෙකක් යනවා ආ හැබැයි ඉතින් දෙපාරෙම මේක හිස් තිබ්බේ පාම්පෙති දෙකක් නැහැ නේ අපිට එකයි නේ තියෙන්නේ මේක එක පැත්ත අනිත් පැත්ත එහෙනම් මෙන්න මේ දෙකටම මිනිත්තු දෙකයි දෙකටම මිනිත්තු දෙකයි අපිට තිබ්බේ එකයි කොහොමත් මිනිත්තු දෙකක් යනවා කොහොමත් මිනිත්තු දෙකක් යනවා මිනිත්තු අට හරි අපිට පංකෑලි දෙවල පංකෑලි දෙකක් දෙකක එක පැත්තක් පුච්චන්නද මිනිත්තු දෙකක් කියන්නේ ඔව් පුතේ ඔව් මේ තියෙන්නේ පාන් පාන් පෙත්තක එක් පැත්තක් පිලිස්සීමට මිනිත්තු දෙකක් ගත වෙයි ගානේ තියෙනවා එහෙම දැන් මම ගත්තේ මේ එක පාන් පෙත්තක් ආ නෑ 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 මේක කියලා තියෙනවනේ පුතේ පාන් පෙත්තක එක් පැත්තක් පිලිස්සීමට මිනිත්තු දෙකක් ගත වෙයි මෙම තැටියේ පාන් පෙත් තුනක් ඒ කියන්නේ මේ ගානේ කියන විදිහ දෙපැත්තම පුලස්සන්න ඕන ඔයාලට හොඳ අත්දැකීම් පුතේ මේවා ඒ කියන්නේ ඔයාලට මේ වගේ හිතන්න තියෙන්නේ මේ ගණන් වල නේද හරි මේවට මැජික් වගේ ක්‍රම නැහැ ඇඳ ගන්නවත් ඕන ඉතින් නේද හරි හාරසිය නමය ඉවරයි හාරසිය දහය අපි ටිකක් දන්න ගානකට යන්න යන්න හරි ඒ ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්නයක් නැහැ නේ ඒකට අදාළ ප්‍රශ්නයක් නැහැ සර් නෑ ඒක කපලා දාන්න පුතේ මුදුනන දෝෂයක් ඒ කොටු දෙකට අදාළ ඒ කොටු දෙකට අදාළ ප්‍රශ්නයක් නැහැ 409 ට පස්සේ තියෙන මෙන්න මේ කොටු දෙකට අදාළ දරුවනේ ප්‍රශ්නයක් නැහැ හරි එහෙනම් 410 කපන්නේ මේ කළු පැනක් තියෙන මෙතන එකකින් කපන්නද හරි හරි කැමති එකකින් කපන්න පුතේ හරි නිමල් පාසලෙන් පිටත් වී නැගරේනට ගොස් ඔන්න දැන් අපි හදන ගානක් ඈ හා ගන්න හොඳට හරි නිමල් පාසලෙන් පිටත්ව නැගෙනහිර දෙසට ගොස් පළමුවෙනි මන්සන්ධියේදී වමට හැරි දෙවැනි මන්සන්ධියේදී වමට හැරි ක්‍රීඩා පිටියට යන විට ක්‍රීඩා පිටියේ සිටගෙන සිටි නිමල් දෙස බලා සිටින බල්ලා මට පෙනේ බල්ලා මෝහනලා සිටින්නේ කුමන දිශාවටද මහා අමුතුම ප්‍රශ්නයක් හරි හදමු හොඳට බලා ගන්න මේ වගේ ගානකදී උපුල් ඊළඟ නැවෙන්නේ එකක් අනිවාර්යයි පැත්තක ඇඳ ගන්න ඕන උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරි හරි නිමල් පාසලෙන් පිටස්ව දෙන්න පාසල පාසල නිමල් පාසලෙන් පිටත්ව නැගෙනහිර දෙසට පාසලේ ඉඳන් වෙන්න නැගෙනහිර දෙසට ගියා මේ නැගෙනහිර දෙසට ගියා නැගෙනහිර දෙසට ගොස් පළවෙනි මන්සන්ධියෙන් වමට හැරුණා නම් මෙයා ඇඳගත්තා මෙයාගේ වම කොහෙද මේක දකුණ පල්ලෙහා මෙයා මේ පැත්තට ඉන්නවනම් හරි බලන්න පුතේ නැගෙනහිරට ගොස් පළවෙනි මන්සන්ධියේදී වමට හැරි මෙන්න මේ වගේ අවස්ථාවක කෝටු කිතයියේ කනිවාරෙන් ඇඳගෙන එයාගේ වමයි දකුණයි මාක් කරගන්න නැත්තම් පුතේ අපිට පැටලෙනවා මෙයා යන පැත්ත මෙහෙම අඳින්නපා මේ වගේ අවස්ථාවක මෙයා යන්නේ මෙහෙටනේ පුතේ එයා යන පැත්තට සමාන්තරව කෝටු කිතයිය ඇඳගන්න බෙන්න එයාගේ වම හැරුණා වමට හැරුණා හරි ඊට පස්සේ වමට හැරි දෙවනි මන්සන්ධියේදීද වමට හැරුණාලු දැන් යන්නේ මෙයා මෙහෙට
දැන් මෙයාගේ වම මේක දකුණ මේක ආපහු හැරුණලු වමට හරි දෙවැනි මන්සන්ධියේදී වමට හැරි ක්‍රීඩා පිටියට යන විට හරිද පුතේ ක්‍රීඩා පිටියට යන විට ක්‍රීඩා පිටියේ සිටගෙන නිමල් දැස බලා සිටින බල්ලා මට පෙනේ එතකොට ක්‍රීඩා පිටියේ නිමල් මෙහෙම ඉන්නවා නිමල් සිට බලා ඉන්න බල්ලා මෙහෙම පේනවා හරි නිමල් දැස බලා සිටින බල්ලා මට පෙනේ බල්ලා මුහුණලා සිටින්නේ කුමන දිශාවටද මොන දිශාවටද ළමයි එනහිර දිශාවට ආ පුතේ එනහිර දිශාවට නැගෙනහිර දිශාවට හරි මේ බලන්න මේ බල්ලාගේ මූණ මේ මං ඇහැ ඇන්නේ කොයි පැත්තරද ඉන්නේ නැගෙනහිරට මෙන්න නිමල් දැස බලා ඉන්නව නම් නිමල් ඉන්නේ මෙහෙම මෙයා යන්නේ මෙයාට පේන්නේ බල්ලා එහෙනම් මෙයා මෙහෙට යනකොට බල්ලා පේනවා නම් බල්ලා මේ පැත්ත බලන් ඉන්නේ නැගෙනහිර දිශාව සර් මැසේජ් දාන්න පා කියන්නකෝ සර් මැසේජ් දාන්න පා කියන්නකෝ කවුද පුතේ මේ ඇසේ මැසේජ් දාන්නේ ඈ මැසේජ් දැමීමේ අවශ්‍යතාවයක් නැහැ නේද කතා කරන්න මයික් කරලා නැති එන්නේ හරි අපි වහමු ඈ දැන් සමහරක් අය අහන්නේ නැහැ නේ පුතේ සර් සහිරයි ඕෂදී තමයි මැසේජ් දාන්නේ හරි මම පුතේ අයින් කරා දැන් ළමයි නෙවෙයි මැසේජ් දාන එක අයින් කරා හරි ළමයි මේක කාට හරි තේරුණ නැද්ද තේරුණා සර් තේරුණා සර් निमल पासले सीते बिन्न पासले නැගෙනහිර සිට පාසලෙන් පිටත්ව නැගෙනහිර දෙසට ගොස් නැගෙනහිර මෙහෙටනේ පුතේ ඒකයි මෙහෙට ගියේ මෙයා යන පැත්ත මං කිව්වා කෝටුගිතයි එක් මාර්ගයෙන් ඇඳ ගන්න මෙයා මෙහෙම ඉන්නකොට මෙයාගේ වම තමා මේක මෙයාගේ දකුණ මේක එතකොට පුතේ මෙයා හැරුණේ වමට නම් මං හැරෙන්න ඕන උඩට හරි ඊට පස්සේ පුතේ මෙන්න මෙහෙම තමා දැන් මෙයා යන්නේ මෙන්න මෙයාගේ වම මෙන්න මෙයාගේ දකුණ එයා ආපහු යනවා දැන් ඔන්න වමට හැරි. එතකොට කියනවා දැන් මෙයා මුහුණලා ඉන්නේ පුතේ මේ පැත්තනේ. ආ මෙන්න මෙයාගේ මූණ ඈ 32ක් ඇඳා. මෙයා යන්නේ මෙහෙට. එතකොට මූණලා ඉන්න. එතකොට බල්ලා මූණට මූණලා පේන්න ඕන. එතකොට මෙයාගේ යාළුවා ඉන්නවා මෙයාට පිටුපාලා බල්ලා ඉන්නවා මේ පැත්ත හැරිලා. එහෙනම් මේ බල්ලා මුහුණලා සිටින දිශාව अभी बैंड एंडोट में तो न उपल ईलंग ने वेन गीं का उपल ईलंग ने वेन मेम बराबर बाल्ला मोहन लासी दिन ने क्या नहीं रहता भाई आला किही पर बेटा कांदी इंटर रूप सताना मैं वाके प्रश्न या कापो मारनी वारिंग आंधी डोना पुत्ते नेता होया कांड बेरी बेना हरी ये वाके प्रश्न या कापो मारनी वारिंग आंधी हरी भा� එතකොට අපි ඔයගේ ගණන් පහක් හයක් හදමු. එතකොට හරියනවා. හරිද? කාටවත් එකපාරට පුළුවන් වෙන්නේ නැහැ. මුලින් බෑ. පස්සේ ටිකක් පුළුවන්. පස්සේ උත්තර පුළුවන්. හරි. එහෙනම් දරුවනේ පොඩි ඉන්ටර්වල් එකක් ගමුද? සර් උත් කෑ ගහලා නින්නේ. හරි? වෙලාව 8:02. 8:02යි. තව විනාඩි 8ක් තියෙනවා. 8:10ට එන්න ඈ. කෑ ගහන්න එපා කවුරුත් හැබැයි. ඉන්ටර්වල් එකේ සින්දු කියන්න ගෙවල් වල කෑ ගහන මයික් ටික ඔක්කොම ඔෆ් කරලා යන්න. පතර බොන්ට යනකොට ඈ නැත්නම් කෑ ගහනවා ගෙවල් වල ඕක මැදින් ලිව්වා සොන්නා මොකද එන්නා මම කලින්ම කිව්වනේ ඉතින් ඉතල ලොග් කරලා ඉති ලොග් කරලා හිටියක් ඕක චාර්ජ් එකට ගහන්න මොකම
සිනුර සනුලි ආ ගුඩ් හරි අපි හදන්නේ පුතේ 411 වෙනි ගාන 411 වෙනි යාළුවෝ හතර දෙනයි එකයි දෙකයි කැඩි 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 යාළුවෝ හතරයි හරි ඔන්න මේ දෙන්න හතරක් දෙනවා පළවෙනි වාරේ හරිද පුතේ හරි බේ මෙයාගේ අත දික් කරලා මෙයාට දෙනවා ඔන්න දෙවෙනි අවස්ථාව හරි මෙයාගේ අත දික් කරලා මෙයාට දෙනවා තුන්වෙනි අවස්ථාව හරි මෙන්න මෙයා දෙනවා මෙයාට හතරවෙනි අවස්ථාව මෙයාගේ අත දික් කරලා මෙයාට දෙනවා පස්වෙනි අවස්ථාව මෙයා දෙනවා මෙයාට හයවෙනි අවස්ථාව අවස්ථා හයකදී අතරක් දෙන්න අවස්ථා 6කදී අතරක් දෙනවා. හරි. ඉතින් අපි නොමිලේ පැවැත්වෙන ගණිත ගැටලු පන්තියේ මැජික් වගේ ක්‍රමයක් අපි කියලා දෙමු ලයින්ඩ් ඔකට. යාළුවෝ දුන්නත් අතරක් දුන්න වාර ගාන දුන්නත් ඕන විදිහට හදන්න පුළුවන් ක්‍රම ටිකක් අපි දෙමු. ඔය ගණිත ගැටලුවත් පොතේ සති දෙකක් කරන්න වෙනවා. මොකද විදිහවල් දෙකක් තියෙනවා. ඒ නිසා. ඔව්. දන්න ගණක් තියෙනවා මේ পেපර් එකේ අන්තිම එකේ 400 96 ඒක පොඩ්ඩම කියන්නද? කීවෙනි ගානද පුතේ? අර අන්තිම මේ 496 496 තාම හදලා නැහැ නේ පුතේ අපි. අපි තාම ඉන්නේ පුතේ 411. පොඩ්ඩක් බැලුවා. හා. 411 ඉන්නේ පුතේ අපි තාම. අපි ඉස්සරහට හදමු. හරි. මකනවා ළමයි මේක. මකන්නද පුතේ? හා. ආසේ නැකී වේක හොඳට තේරුණා දැන් හරි නේද ඉතින් තුන් පාරක් හැදුවානේ නේද තුන් පාරක් හැදුවා හරි ඊළඟ එක 412 ඉතින් බලන්න පුතේ අපි ගණන් කීයද හැදුවේ ඉතින් මේමයි සමහර ක්ලාස් වල නම් කියනවා එක දවසක ගණන් 100ක් විතර හැදුවලු ඉතින් උත්තර ටික කියන් යන්න පුළුවා ඉතින් මං නම් එහෙම කරන්නේ නැහැ කවුරු හරි කිව්වොත් ආය හදනවා හරි ළමයෙක් මේව රූප සටහන දැක්වෙන්නේ ගෙමිලි පරිදි ගෙමිදුලේ රූප සරහණක් ඇඳ එහි ක්‍රීඩා කරයි. ඔව් අංක 1න් ආරම්භ කර රටාවකට ඉදිරියට පනි. මෙම ආකාරයේ දිගටම පැන පැන ගිය විට මොහු නැවතින කොටු අංක පිළිවෙලින් පහත දැක්වේ. ඒ අනුව ඊළඟට නතරවන කොටුවේ අංකයේ ස්ථානයේ ලියන්න. රයිට්. මේක අඳින් ඇඳ මම අඳිනවා. ඔයාලට අඳින්න ඕනේ නැහැ. ඔයාගාව තියෙන හින්දා. හරි. මෙන්න මෙහෙම තියෙන්නේ මේක. අර විදියම කොටුවක් පුතේ. පුතේ මෙන්න මේ වගේම ගොඩාක් ශිෂ්‍යත්ව විභාග වලට එන්න පුළුවන්. දැන් 2020 ශිෂ්‍යත්ව පේපර එකේ මේ වගේ රූප සටහන් ගොඩාක් ආවා. දැන් අපි ඉස්සරහට ලියමු ශිෂ්‍යත්ව පේපර ඈ. එතකොට ආම්බේ. ඉතින් ඒ වගේ වලට හිතන්න තියෙන්නේ පුතේ. හරි. මෙන්න රටාව. 1 3 6 8 3 5 ඊළඟ එක තමයි අහන්නේ. හරි. දැන් පණින්ට යන්නේ. මෙයා පණිනවා එකේ ඉඳලා කොටුවක් ඇරලා තුනට. හරි. එක පාටම පැන්නා. ඊට පස්සේ මෙයා තුනේ ඉඳලා කොටු කීයක් ඇරලාද? දෙකක්. දෙකක් ඇරලා. එක. කොටු දෙකක් ඇරලා හයට පණිනවා. දෙකක් ඇරලා. ආයෙත් පුතේ මෙයා එක කොටුවක් ඇරලා අටට පණිනවා. හරි හොඳට බලාගන්න එක කොටුවක් කරලා අටට පණිනවා ඊට පස්සේ මෙයා පුතේ ආපහු කොටු දෙකක් කරලා කීයද පණින්නේ තුනට ආපහු කොටු දෙකක් කරලා තුනට පණිනවා ඊට පස්සේ පුතේ මෙයා ආපහු තුනේ ඉඳන් එක කොටුවක් කරලා පහට පණිනවා එහෙනම් දැන් ඊට පස්සේ ආයෙ කොටු කීයකින්ද පණින්න ඕන මෙයා එකකින් बल මොකද්ද පුතේ? තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ.
right ay hadumu idi neda tirunatan adanda be hari benna rauma करुणा दी हदुआ तो कहाँ है? ओह सर हदुआ नहीं हम दाई हैं इससे लगा है हदुआ दे आतरा तो दीप एक है ओह सर हाँ बिन्ना भाई तेरी चला दिला माइंड मैं रटाव बालाने बुते डेल लामे एक मैंने मैं के पानी ना बुते हैं රටාව වලට පණින්නේ මෙයා ඉස්සෙල්ලාම 1 ඉඳන් 3ට යනවා මේ බලන්න 1 ඉඳන් 3ට යනවා කියන්නේ මෙන්න මෙතන ඉඳලා 3ට යනකොට මෙයා කොටු කීයක් පව කරනවද 1යි ඊට පස්සේ මෙයා 6ට යනවා 6ට යනකොට පුතේ මෙයා කොටු පව කරනවා කියාද 2ක් රටාව වල 1යි 2යි ඊට පස්සේ මෙයා 8ට ආපහු 1යි මේ දැක්කද 20 ආපහු देखा पाव कर ला तमाया ने एना गिरबा से आप आओ पहाड़ यार कोटा आप आओ एक आय मैं कोटू एक का किम पानी ना देखा किम पानी एना आप आओ मैं आनी वाले देख किम पानी तो एना आटे टे आनो मैंने मेथनीम बालंडा पुलवा तू ना एक का यात्र पारतेरे की ये दे क्या दे बोलते एक आने मैं अंतिम ने एक का इलाक कमाए आ एक का इलाक कम का पारा तेरे दिए लामा ये देखे इलाक कम तमाती है ने मैं देखा आतरे हाथरा ही पहाई देखा मती है ना मैं का आतर दिए ने हाथ तभी तरा है मैं देखा आतर दिए ना वाह किया दे नामे आए किया दे नाम में के नामे आए नामे आए नए ने मैं के एकाई देखा अंदला बल संकल्प विधि संकल्प विधि गणित गैडलु हे करायन है भाई मम नै मम गणित गैडलु मैजिक वगे पोताक हदन ओय पोते लबन अप्रैल විතර වෙනකොට මේ හැම සංකල්පයක්ම හදලා ඉවර කරනවා එතකොට ඔයාලට ඕන ගාණක් හදන්න පුළුවන් පුතේ ඒ ඉඳා ඉවසීමෙන් බලන් ඉන්න හොඳින් වැඩිපුර වැඩ කරන්ට ගණිත ගැටලු නිතර විසඳන්න තමන්ට අමාරු ගණිත ගැටලු ෆයිල් එකක් හදාගන්න පන්ති පටන් ගත්ත කාලේක මාත් එක්ක හදන්න තමන්ට අමාරු ඒවා ලියලා කොලේක ෆයිල් එකක් හදාගන්න නැත්නම් මාක් කරලා ෆයිල් එක ලියාගන්න තමන්ට උනන්දුව තියෙනවා නම් තමන්ට පුළුවන් ජයග්‍රහණය කරන්න. මෙරි කරා නමන් මන්දි. දැන් තමන් බෝඩ් එකේ කොච්චර ගණන් කරනවා. මේ සුදියා මෙරි බලන්න මට අඩක්. ජෙනරල් මයික් එක ඔෆ් කරගන්න පුතේ. ජෙනරල් මයික් එක ඔෆ් කරගන්න. ගාමා සාමාන්‍ය ගමනක් පැයට කිලෝමීටර 20 ක වේගයෙන් ගොස් පැයට කිලෝමීටර 30 ක වේගයෙන් ආපසු ආවේ. ඔහුට ගමන අවසන් කිරීමට ගත වූ කාලය පැය 5ක් නම් ඔහු ගමන් කර දුර කොපමණද? හරි මේකත් අමාරු ගාන. ක්ලේසි නෑ මේ ගාන. පැයට කිලෝමීටර ගණන් වෙනම හදන්න ඕනේ. හැබැයි මම පොඩි අත්දැකීමක් ගන්න දාලා තියෙනවා ඔයගොල්ලොන්ට. හරි. බලමු එහෙනම් සාමාන්‍ය අනවා පුතේ ගමන පැයට කිලෝමීටර 20ක වේගයෙන්. මෙන්න මෙතනින් සමන් පටන් ගත්තා පැයකට කොච්චරක් යනවද? 20යි. පැයේ එකකට මෙයා කිලෝමීටර 20ක් යනවා. හරි. මේ පැයේ එක. හරිද පුතේ? पैठ किलोमीटर विश्व का वेगेन गोस पैठ किलोमीटर तिह का वेगेन आपसुआ भी इतने कोटा ओहुटे गमन है
අවසන් කරන්න ගිහින් තියෙනවා පුතේ පැය පහ. හරි. එතකොට පැය පහ. එතකොට පැය පහක් ඇතුළත මෙයා ගියපු දුර තමයි බලන්න ඕනන්නේ. හරි. බලමු එහෙනම්. දැන් මේ වගේ එකක් අපිට උත්තර වලින් බලන්නත් පුළුවන්. ඇඳලා බලන්නත් පුළුවන්. හරි. මං ගන්නවා පළවෙනි උත්තරේ. කිලෝමීටර 50යි කියලා කියනවා. හරි. එහෙනම් පුතේ මෙන්න මේක පැය පහකින් එනනම් අපි බලමු කොහොමද කියලා. පැයට 20යි පැය දෙකක් ගියා නම් කොච්චරද? 40යි. පැය දෙකක් ගියා නම් 40යි. 40යි. ආතනක් ගියද? එතකොට මෙයා පුතේ පැය පහ දැන් ඔන්න පැය දෙකක් ඉවරයි ඈ. හරි. පැය පහක් නේ ඔක්කොම ගිහින් තියෙන ගිහින් එන්නම. හරි. किलोमीटर 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 60 के गमनක් තමයි ගින් තියෙන්නේ 60ක් නෑ මේකේ නේ 60ක් නෑ 60ක් නෑ සර් 60ක් නෑ 60 නැති ඉන්න 50ට ගෙවුවා පොතේ මුද්‍රණ දෝෂයක් 60 තමයි උත්තරේ මෙතන තියෙන එකක්වත් හරියන්නේ නෑ කපලා ගහ ගන්න 60 ඈ මුද්‍රණ දෝෂයක් අපිට තියෙන්නේ පැය පහ බලා ගන්න බලන්න බා පැය පහක් අපිට තියෙන්නේ මේ පැය පහෙන් මේ ගමන ගිහිල්ලා එන්නත් ඕන යනවා කෑ ගන්න බා පුතේ හිටකෝ යනවා පැයට කිලෝමීටර 20ක වේගයෙන් එනවා පැයට කිලෝමීටර 30ක වේගයෙන් හරි කෑ ගහන්න එපා පුතේ ගණන් හදන්න බෑ එහෙම නිශ්ශබ්ද වෙන්න හරි එතකොට මම දැන් යන්න යන්නේ හරි පටන් ගත්තා පළවෙනි පැය මේ පළවෙනි පැය පැය එකේ මෙයා 20ක් යනවා හරි ඊට පස්සේ දෙවෙනි පැයේ මෙයා තව 20ක් යනවා හරිද පුතේ හරි පැය දෙකයි තුන්වෙනි පැයේ මෙයා කීයක් යනවද පුතේ කීයක් යනවද තව 20යි 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 දැන් පැය තුනක් මෙයා ගිහිල්ලා අපි දන්නවා මෙයා එන්නේ ඊට වඩා වේගෙන් ඒ හින්දා අපි තව දුරටත් ඉස්සරහට අඳින්නේ නැහැ අපි බලනවා ආපහු ගිහිල්ලා 30ක වේගෙන් දැන් මෙතන ඉඳලා ඔන්න මෙයා ආවා දැන් ආපහු යනවා යනකොට ඔන්න එක පාටම 30යි තවත් පැය එකයි පැය එකයි පැය දෙකයි පැය තුනයි පැය හතරයි දැන් හරි මැද ඊළඟ වටෙන් එක පාටම තවත් 30යි තව පැය එකයි එහෙනම්
පැය 1යි පැය 2යි පැය 3යි පැය 4යි පැය 5යි එහෙනම් මෙයා පැය 5ට පැය 3න් ඇවිල්ලා පැය 2න් ගිහිල්ලා තියෙන්නේ කිලෝමීටර් 60ක් සර් පේපර් එක කිලෝමීටර් 60ක් නෑ 50න් අයිය ඔව් පුතේ ඒක මම කිව්වා කර දී කියලා කපලා හදා ගන්න කියලා කිව්වා ඇඳ ගන්න කලින් ඉන්නකෝ හරි ඇඳ ගන්නකම් ඉන්නවා අවසන් පැය පහක් නම් ඔව් ගමන් කළ දුර ඔව් දිසාවේ කියන එක හරි මේ ගමනේ දුර නෙවෙයි අහලා තියෙන්නේ ඔව් ළමයි දිසාද තැන්ක් යූ මම බැලුවෙත් නෑ හරියට මොකද ඔයගොල්ලෝ තේරෙච්ච නැති නිසා මම ඇඳගෙන ගියා 120 හරි කවුද රන්සිත් දිසාජ එතකොට හොඳයි එයා එක පෙන්නපු එක 20යි එතකොට මෙතන තිබු පුතේ මෙයා එනවනේ 60ක් ආපහුත් 60ක් යනවනේ ළමයි කවුද දිසාජද කිව්වේ 60යි 60යි මෙයා ගමන් කරනවා 120ක් හරියටම හරි පුතේ මම ආයේ හරිනම් මට වැරදුනොත් මං හරි කියනවා එහෙම තමයි හරි හරියටම හරි දැන් මේකේ අහලා තියෙන ගමනේ දුර නෙවෙයි මෙයා ගමන් කළ මුළු දුර එතකොට පුතේ මෙතින් නම් මෙතෙන්ට 60යි ආපහු 60ක් මෙයා යනවා 120යි හරි මේකටත් පුතේ කෙටි ක්‍රමයක් ගන්න පුළුවන් නමුත් මං ඔයගලට පටලන්නේ ඇඳ ගන්න කෙටි ක්‍රමයක් ගන්නත් පුළුවන් බලමුනේ සර් හන්ද 113ට උත්තරේ 120 කියලා දෝෂයක් නැහැ පුතේ මම හිතුවේ මම ගාන හරියට බලන්න මට බැරි වුණා ඇත්තටම ඒ ගානේ මම හිතුවේ මේ ගමනේ දුර කියලා ඊට පස්සේ අපි දිසජ පුතා කියවලා කිව්වා මොකද්ද මේ ගමන ඇවිල්ලා යන්න යාට මුළු දුර කොච්චර ගියාද කියලා ඉතින් හරියටම හරි මේ ගමනේ දුර පුතේ 160යි මෙයාට එන්ට 60යි යන්න 60යි 120ක් යනවා හරියටම හරි හරි මේක මකණ්ඩක පුතේ ආසර් හරි ළමයි මකනවා හරි මේ වගේ ගණන් අපි ඉස්සරහට හදමු එතකොට දුලෙන් දිසජ එතකොට අශාලි තරුණන්දි ඔයගොල්ලෝ චුට්ටක් බලන්න මේ වගේ ගණනක් ආපුවම් පුතේ යන්නේ එකයි මේක එන්නේ පුතේ පැයට කිලෝමීටර් 30යි පැයට කිලෝමීටර් 20යි හරිද පැයට කිලෝමීටර් 20යි යන්නේ පැයට කිලෝමීටර් 30යි එතකොට මේකෙදි පුතේ අපිට දීලා තියෙන උත්තර ගන්න පුළුවන් කෙටි ක්‍රමයක් විදිහට මම මේ මතක් කරන්නේ හරි මුළු දුර හොයන්න නම් අපිට උත්තර තුනක් දීලා තියෙනවා එක උත්තරයක් තමා 50 අනික උත්තරේ තමා පුතේ 80 අනික උත්තරේ තමා පුතේ 120 මේ වගේ අවස්ථාවක අපිට ගන්න පුළුවන් පුතේ මේකේ ගිහින් යන්න ගත කර මුළු දුර හොයන්න
දැන් අපි ගාන වෙනස් වෙච්ච ඉඳන් මම මේ ක්‍රමයේ වලට මතක් කරන්නේ මේ බලන්න අපිට මේකේ උත්තරේ හොයාගන්න පහසුම ක්‍රමය මෙන්න මේ පිළිතුරු පුතේ මේ දෙකෙන්ම බෙදෙන්න ඕන මේ කෙටි ක්‍රමය මම කියන්නේ මේ ගානේ මේක ගානක් පුතේ වෙනස්ම ගානක් මේක 50 20ෙන් බෙදෙනවද उत्तरे मैजिक संख्यालते දැන් මේ දැන් කරන්නේ විභව සමානක පොතද නෑ සතුෂි අපි තාම මගානේ හරි ළමයි අපි එතනින් නතර කරමු මේ ගණන් ටික නැත්නම් අනික් වැඩ ටික කරන්න වෙලා මදි වේවි එහෙනම් මතක තියාගන්න අපි නතර කරේ කීයෙන්ද 413 එතකොට අපි දැනට ඔයගොල්ලන්ට හදන්න කියලා තියෙනවා 400 කී වෙනකන් හදන්න කියලා තියෙනවද ළමයි 450 අශාලියම ලියා ගන්න තරුණ දියේම එතකොට මම වාරෙන් ආවම මට මතක් කරන්න මම දොඩ හදනවා හරි හරිද ළමයි දෙක කරන්නේ නෑ අපිට තව වෙන වැඩක් තියෙනවා පුතේ මොකද්ද වැඩේ ළමයි දෙවනලි පාඩම මැජික් වගේ ගණන් පොතේ වැඩක් තියෙනවා ආයි කියන්න මම සතුෂි මට අද අපච්චි කරගෙන පුතේ කෙනෙක් දුන්නා මොකද්ද සතුෂි මට අද අපච්චි කැරකෙන පුටුවක් ගෙන දුන්නා. අනේ හොඳයිනේ. අපි ඔයාලට සුබ පතනවා කැරකෙන පුටුවේ වාඩි වෙලා හොඳට ගණන් හදන්න පුළුවන් වෙන්න කියලා. හොඳයි. ඉතින් අපච්චිය මේ හොඳට ගෙනත් දෙද්දී ඔයා හොඳට වැඩ කරන්න ඕනේ. හරිද? හරි. ඉතා සතුටුයි. හරි. ළමයි මකනවා. ඉතින් පුතේ අපි ගණන් 10ක් විතර හදුවේ නේ. එහෙම තමයි හදන්න බෑ. ඉතින් වෙලා යනවා නේ. හරි. ඉතුරු දෙකයි සර්. ආ පුතේ. තව දෙකයි ඉතුරු. එතන දෙකක් ඉතුරුයි. ඔව්. හරි. කීයද ළමයි තියෙන්නේ සෙවණැලි වල? 9 වෙනි ගානද 9ද? 8 ඉඳලා 10 වෙනි ගාන 9 වෙනි ගාන සර්. බලලා මේක පොතේ ලියලා නේ තියෙන්නේ පුතේ. ළමයි ඔයාලා මේක පොතේ ලියලා නේ තියෙන්නේ. ඔව් සර්. ඔව්. මම කියුවා. මැජික් වගේ ගණන් පොතේ ලියලා තියෙන්නේ නේ. හරි. ඔව්. ඔව් මම කපල පොතින් ඇලෙව්වා. Very good. කපල ඇලෙව්වා. 8. හරි. රාදා සවස වෙළඳසැලට යන විට ඇගේ සෙවණැල්ල ඇගේ වම් මත දෙසට වැටි තිබුණි. ඇය ගමන් කළ දිසාව. හරි. දෙන්න මගේ දිසා දර්ශකයා. ඒක හදුවා. හරි. මෙන්න උත්තර. මෙන්න බස්නාහිර වෙන්න නැගෙනහිර. රාදා. දැන් කෑ ගන්න එපා. රාදා සවස නංගියේ ඉර කොයි පැත්තේද? බස්නාහිර දිශාව. බස්නාහිර ක බස්නාහිර දිශාව එහෙනම් හේවණැල්ල වැටෙන්න පුළුවන්නේ සෝක හදුවා නෙගෙනහිර දිශාවට නෙගෙනහිර දිශාවට හරි කෑ ගහන්න එපා හදුවා හරි හදුවා දැන් හදනවනේ දැන් කෑ ගහන්න එපා හරි රාදා සවස වෙළඳසැලට යන විට ඇගේ සෙවණැල්ලගේ වම් මත පැත්තෙන් වැටලා තිබ්බා
එහෙනම් යාගේ අද්ද කැඳ ගන්න ඕන මෙන්න මේක වම මෙන්න මේක දකුණ දකුණ මේ පැත්තට ගියොත් මෙන්න මේක දකුණ මෙන්න මේක වම මේට ගියොත් මෙහෙම වලට පුළුවන් ඇද ගන්න එහෙනම් ඇගේ සෙවණැල්ල වම් මත පැත්තට වැටලා තිබ්බනම් මෙයා කොහාටද ගිහින් තියෙන්නේ දකුණ දකුණ මේ බලන්න වම් පැත්තේ සෙවණැල්ල තියෙන්නේ මෙයා ගිහින් තියෙන්නේ දකුණට हाथी හරි. පොතේ මේ ටික බලා ගන්න. එතකොට හරියයි. හතත් හරියයි, අටත් හරියයි, ඔක්කොම හරියයි ඈ. හරි. පොතේ දැන් බලන්න මේ ගානකට අලුත් ළමයි බලා ගන්න. හත් වෙනි ගානේ උත්තරේ. ආ, දසුනි. හතේ උත්තරේ ගියහදි ලියා ගන්න බැරි වුණාද? ඔව් සර්. ආ. හතේ උත්තරේ කියන්න පුතේ. උත්තරේ උතුරට. උතුරට. දසුනි, උතුරට පුතේ ඈ. තමයිද? දසුනි එක ඇඳලා හදා ගන්න පුළුවන්ද ඔයාට? පුළුවන් සේ. ආ, එහෙනම් ගැටලුවක් නැහැ. බැයි නම් කියන්න මම හදලා දෙන්නම් ඈ. හරි. සර්. ඔව් පුතේ. සර් අලුත් ඇඩ එක දුන්නද සර්? ටියුට් එක? ලෝසක. පුතේ ටියුට් එක අලුත් ඇඩ දීලා නැත්තම් මට මැසේජ් එකක් දාන්න මම දාන්නම් ඈ. මැඩම් සර් දාලා තිබ්බේ නැහැ. දාලා තිබ්බේ නැද්ද පුතේ? මට මැසේජ් එකක් දාන්න. ඔව්. දැන් ලෝසක මෙහෙමයි. ලෝසක දැන් මේවා අමතක කරන්න ටිකක් දැන් බලා ගන්න. දැන් අපි මේ සති ගානක් මේක හදනවා. ඒ කියන්නේ සර් දෙනවා ඒවට එක වැඩ පිළිවෙලක් දීලා තමයි හදන්නේ. දැන් ඊළඟට අපි පටන් ගන්න කාලය. මැජික් වගේ හදන්න පටන් ගන්න කාලය. කාලයටත් මම දෙනවා එක එක විකල්ප. එතකොට ඒක දුන්නට පස්සේ ඔයගලට පුළුවන්. අපි දැන් මේ අන්තිම විදිය මුලින්ම කියලා දීලා තමයි මේ ගණන් හදන්නේ. ඒ ඉඳ පුතේ දැනට බලා ගන්න. ඉස්සරහට නැවත නැවත හදමු අපි ඈ. හරි. සර් සෙනුක ගණන් හදුවද? සෙනුක. සෙනුක ඉන්නවද ක්ලාස් එකේ? निबंधने හරි දකුණට 9 වෙනි ගාන හදමු 9 පාසල් බස් රථය පාසල දෙසට ගමන් කළේ පෙරවරු 7:20ට බස් රථයෙන් බැසගත් කමල් පාසල් යෑමට බසේ ගමන් කළ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කළේය බස් රථයේ සෙවණැල්ලෙහි වම්පස පැත්තට වැටි තිබුණේ නම් නම කියලා තියෙන නේද කමල් ගමන් කළ දිශාව හරි ටියුට් එක අතේ නැති ළමයිකට තේරෙන්නේ නැතුවේ හැබැයි සර් අඳින විදිය බලා ගන්න. හරි පාසල් බස් රථයේ පාසල දෙසට ගමන් කළේ පෙරවරු 7:20ට නම් ඉර කොහෙද තියෙන්නේ? නැගෙනහිර දිශාවේ. පෙරවරුවේ ඉර තියෙන්න පුළුවන් අනිවාර්යෙන් නැගෙනහිර දිශාවේ. එහෙනම් හේවණල්ලක් වැටෙනවා නම් වැටෙන්නේ ඉරට විරුද්ධ දිශාවේ නේද ළමයි? ඔව් සර් ඕනම දෙයක පුතේ හේවණල්ලක් වැටෙන්නේ ඉරට විරුද්ධ දිශාවට හරි ඊට පස්සේ කියනවා පාසල් බස් රථයෙන් බැසගත් කමල් පාසලට යාමට බසේ ගමන් කළ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කළේ එනම් බස් රථයේ හේවණල්ලෙහි වම් පැත්තට වැටි තිබුණේ නම් කමල් ගණ ඉතාම අමාරු ශිෂ්‍යත්ව මට්ටමේ ප්‍රශ්නයක් බස්රතේ හේවණැල්ල බසයේ වම් පැත්තටලු තිබ්බේ. හරි. බස් එක යනවා උඩට. ආ, බේම් බස් එකේ මූණ. උඩට යනවා නම් බස් එකේ වම මේ පැත්ත, දකුණ මේ පැත්ත. බස් එක යනවා නම් පල්ලෙහාට වෙන්න බස් එකේ මූණ, වෙන්න බස් එකේ දකුණ, වෙන්න බස් එකේ වම. හරිනේ
හෙවනැල්ල වමට වැටෙන්න නම් මේ බස් එක කොහාටද යන්නේ? උතුරු දිශාවට. වෙන උතුරු දිශාවට. බස් එකේ දොර තියෙන්නේ මෙතනින් මේ පැත්තේද මේ පැත්තේද? වම් පැත්තේද දකුණු පැත්තේද? පැත්තේ. ඈ? වම් පැත්තේ. ඔව් දකුණු පැත්තේ තිබ්බොත් වම් පැත්තේ. වම් පැත්තේ. නේද පුතේ? හරි. වෙන්න දොර බස් එකේ. හරි. අපි හෙවණැල්ලෙන් තමයි හොයාගත්තේ බස් එක යන පැත්ත. දැක්ක නේද? හරි. ඊට පස්සේ පුතේ බස් රථයෙන් බැසගත් කමල් පාසලට යාමට බසේ ගමන් කළ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට. බසේ මෙහෙට යනවා නම් කමල් බැස්සා. කමල් යනව කොහාටද? දකුණු දිශාවට. ආ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කළේ නම් රථයේ සෙවණැල්ලේ වම්පසට වැටිලි තිබුණේ නම් කමල් ගමන් කළ දිශාව මොකද්ද? දකුණු දිශාව. දකුණු දිශාව. හරි මේක හරි. දකුණු දිශාව. දිශාව. කාගේද හරි? दिशा हरी दे කවුද පුතේ ඕසිදි තසිනි අමායා හරි සර් අනුදි ගන්ධිකා රයිට් මගන්නද පසත් රන්මින හරිද පුතේ හරි සර් කොන්සන්දි ඕ තමයි ඇච්චෙත් නැන්ද සර් සතුෂිගේ හරි සතුෂිගේ හරි සතුෂි ගුඩ් සර් සෙනුලගේ හරි සෙනුලගේත් හරි मुर्दज අදිරට ප්‍රතිවිරුද්ධ දෙසින් අනුක දිවේයි අනුක ගමන් කරන දිශාව මහා පටලලා දෙන්නේ නේද පුතේ ඈ හරි බලමු එනවා සවස් කාලේ ගියා නම් ඉර කොහෙද තියෙද ළමයි බස්නාහිරද මෙයා බස්නාහිර ඈ හරි සවස් කාලේ එනවා ඉර තියෙන්න ඕන බස්නාහිර මෙන්න ඉර හැම වෙලේම පුතේ ඉර තියෙන්නේ ඉරට විරුද්ධව තමයි හේවණැල්ල තියෙන්නේ හරි ගහකාරී මොකේ හරි හේවණැල්ල ඉරට විරුද්ධ පැත්තේ තමයි තියෙන්න පුළුවන්. ඉර තියෙනවා නම් නැගේ නේද? ඒක බස්නාහිරින් පෙන්නනවා. දැන් සර්ින් සර්ගේ ලයිට් එකක් දාලා තියෙනවා උඩින්. සර්ගේ මේ හේවණැල්ල මේ මූණ ටික යටින් පේනවා නේ හේවණැල්ල. ඉතින් උඩින් තියෙනවා යටින් විරුද්ධ පැත්තේ නේ. හරි. එතකොට හරි. සවස් කාලේ ක්‍රීඩා පිටියේ අදිරට පිටුපසින් හේවණැල්ල ආවලු. පිටුපසින් හේවණැල්ල ආව නම් මෙයා කොහෙටද යනවා ඇත්තේ? දැන් වම දකුණ කතාවක් නැහැ. मेहटे හරි එහෙනම් අදිල් කොහමද යනව ඇත්තේ කොයි පැත්තටද බස්නාහිර හේවණැල්ල පිට පිටිපසින් හේවණැල්ල ගමන් කරනවා අදිල්ට ප්‍රතිවිරුද්ධ දෙසින් අනුක දිවේයි අනුක ගමන් එහෙනම් ප්‍රතිවිරුද්ධ දෙස කියන්නේ මේ පැත්ත එහෙනම් අනුක එන්නේ මෙහෙන් එහෙනම් අනුක කොහාටද යන්නේ නැගෙනහිර දිශාවට අනුක යන්නේ නැගෙනහිර දිශාවට අනුක යන්නේ නැගෙනහිරට හරිද පුතේ මනුදිගේ හරි ගුඩ් සර් ජෙනුල්ගේ හරි ආ ඔන්න ගොඩ වෙලාවේ ජෙනුල් කතා කරා ජෙනුල්ගේ හරි ඔය සමාල් ළමයි කතා කරන්නේම නැහැ චමත් හරි පුංසන්දිගේ හරි සරිගේ හරි චමත් කරන්නේ දැනද චමත්කා සර් 9 වෙනි ගානට උත්තර දෙන්න ඕන 9 වෙනි ගාන ආයේ කියන්න ඕන එහෙමද
प्रश्न दिनी दावेनी गान सवस काले क्रीडा संदाह किया आदि सावस काले किया नाम पुते अनिवार्य गिरती है ने बासना आयर आयर दिशा ओ ये तो बड़ा आदिल आदिल के पीड़ित पास सेलु सेवनेल लावे ये नाम पुते हेवनेल ल मेहर ने दिए ने ये ना आदिल अनिवार्य यंटों ने मेहा के पीड़ित पास सेंगे इंटरा हेवनेल बे मेहम बैठेला मेहम इंटरा मेना मेह पैते ऐ गिरा मेह पैते ना हेवनेल में आदिल के पीड़ित पास सेंगे हेवनेल यंटे यंटे इंटों आदिल मेह पैते ना गिया ना पीनी නැගිනේට ගියානම් අදිල්ට පෑගි පෑගි ඉස්සරහට හේවනල්ල යන තාක් යනවා. හැබැයි මෙහෙට යන්න යන්න අදිල්ගේ පිටිපස්සෙන් හේවනල්ල මොකද ඉර මේ පැත්තේ. අදිල් ඉන්න තාක් අදිල්ගේ හේවනල්ල පිටිපස්සෙන් වැඩෙනවා. හරි. ඔන්න ඉතින් අදිල් යන පැත්ත අපි හොයාගත්තා. අදිල්ට මුහුණලා නෙපුතේ අනිත් එක්කන එන්නේ. අනුක. අනුක නේද? ඔව්. එයාට මුහුණලා එනවනම් එයා එන්නේ මෙහෙම. එහෙනම් එයා යන දිශාව මේ පැත්ත මොකද්ද? නැගිනේ. दिशा හතරක් ගෙදර ගියා සර් විශ්ව ගණන් ඇදුවද ඔව් සර් විශ්ව වැඩි කතාවක් නැහැ මොකෝ හරි හරි ඕසදී චමෝද්දියා ගණන් ඇදුවද හරි එතකොට පමුණෝ ඕසදී ගණන් ඇදුවද විභවය සාමාන්‍ය පද කරන්නේ හරි ඕසදී නෙත්මා ගණන් ඇදුවද ඕසදී වත්මා ගණන් ඇදුවද මේ ඕසදීලා ගණන් අහන්නේ හරි හරි එතකොට තිසරු වැඩි කතා කරේ නැහැ ගණන් හදුවද ලයන්ස වැඩි කතා කරේ නැහැ ගණන් හදුවද අනක්ෂි හදුවද ඔව් සර් හාහා පංචකේලි ගණන් හදුවද සර් ආයි කතා කරන චුලක්ෂිකා පවන් කතා කරේ නැහැ වැඩි ආයි සහිරු කතා කරන්නෙම නැහැ ඈ එතකොට යෙත්මි කතා කරන්නේ ඔව් සමාදි දිව්‍ය සමාදි ගණන් හැදුවද කතා කරන්නෙම නැහැ ඕනේ හරි සර් චන්දිත් තියරි ක්ලාස් එකේ කතා කරාට ගැටළු ක්ලාස් එකේ කතා කරන්නේ හ්ම් හරි හොඳයි හදමු පුතේ ඉතින් මේමයි අපි බලමු ඉස්සරහට ඉතින් රට හොඳ තත්වයකට ආවොත් පුතේ ඔයාලත් එක්ක මම සජීවීව ගණන් හදනවා මොකද අපි ඇත්තටම මේ 150 60ක් සාර්ථකත්ව ක්‍රමවේදයක් තමයි කරන්නේ නමුත් ඒකෙදී හරි අපි පොඩි සාර්ථකත්වයක් ලබලා තියෙනවා ඉතින් ඔයාලා මේ අත්දැකීමක් ගන්න මේ වගේ ගණන් තියනවා කියලා වැඩි වැඩියෙන් ගණන් හදන්න ළමයි. ඔයාලට බැරි ඒවා ෆයිල් එකක් තියන් මාක් කරන්න. අපි වැඩියෙන් දින දාලා පුළුවන් තරම් ගණන් හදලා අපි සෝදානම් වෙමු විභාග වලට නේද? හරි. එහෙනම් ඔන්න අපි අද අලුත් වැඩක් පටන් ගන්නවා. අපේ දුලෙන් නේම මේ පොත අරන් අවුරුද්දක් විතර ඇති. එහෙම නේද දුලේ? ඔව්. ඉතින් ඔව් අවුරුද්දකටත් වැඩි ඇති. හරි. අපිට ගණන් දුන්නේ. ඔව්. කියන්න පුතේ. ඔව්.
හරි හරි 3 වසරේක හරි වා 3 ක්ලාස් එකේ ඉඳලා ඒකත් කරන්න කවුද අපේ ඔයා 4 45 නේද පුතේ ඔයාට පොත් දෙකම කරන්න වෙනවා පුතා දෙකම කරමු ඈ හරි 45 දෙකම කරමු ඔයා ඉරිදා ක්ලාස් එකට ඉන්න ඕනේ 3 එකේ ඔයා දෙකම කරන්න මෙන්න 4 සර් මේ පොතද ඔව් මේ 4 පොත ඈ සර් සර්ගේ ඔෆිස් එකේ තියෙනවද ඔය පොත ගන්න අනේ නෑ පුතේ මගේ එකේ නෑ පුතාලා පිළිම තලාවෙන් හරි මහනුවරින් හරි හිමින් ගන්න ඈ හරි අද ඔක්කොම ගාන මේකේ ගාන නම් මං ගන්නකොට මේක රුපියල් 400ක් විතර වුණා හරි සර් ඔක තුනක් දානවද පොතක් ෆොටෝ අපි දැම්ම පුතේ නමුත් 400ක් කියලා දැම්මේ තමම රත්නේ 400ක් විතර ගියා शिष्यत् विभाग पलयनी प्रश्न पत्र सूदानम මොකද මේකේ තියෙනව පෙළපොත්වලවත් කොහෙවත් නැහැ. ඔයාලා ලියන්නේ අභියෝගතාවය. ඒකට ඔයාලා හොඳින් සූදානම් කරන්න මටත් අවුරුදු 10ක 12ක ශිෂ්‍යත්ව පන්ති පාසල් ඇතුලේ සම්මන්ත්‍රණ කරලා තියෙන අත්දැකීමත් එක්ක මම මේ පොත් තුනම කරවනවා 3 4 5. මේක ඉතා හොඳයි. මේක හදන්නේ ප්‍රේම් දිසානායක කියලා සර් කෙනෙක්. එතුමා ගොඩාක් පොත් ලියලා තියෙනවා. ඉතින් එතුමා මම අඳුරන්නේ නැහැ, දැකලත් නැහැ. හැබැයි මේ පොත ගැන මම දන්නවා මේ පොත හොඳයි. හරිද? ඉතින් පුතේ මේක තියෙනවා විභාග 14. පොත එකක් දානවද? හරි, දාමු ඈ. හරි. ආදේශන හැකියාව, අර්ථකථන හැකියාව, පෙරකීමේ හැකියාව, පරිවර්තනය, ගැටලු විසඳීම, සම්බන්ධතා දැකීම, හේතුඵල හඳුනා ගැනීම, තොරතුරු සංවිධානය, සංජානන හැකියාව, නිරීක්ෂණය, අන්තර්ගත සම්බන්ධය, තර්කණය, අවකාශමේ සම්බන්ධතා දැකීම, උපදෙස් පිළිපැදීම. ඉතින් අපි දෙමෝ කී දෙනා මුද දැන් කෑ ගන්නකො. දැන් පොඩක් ඉන්නකො, දැන් අහගන්නකො. දැන් සර් කතා කරන්නේ ඈ. දැන් පොඩක් කෑ ගන්න එපා. අපි දෙමව්පිය ඉන්නවා නම් මතක් කරනවා ළමයේ බුද්ධි වර්ධනයේ ඉතාම වැදගත් විභව්‍යතාව තමයි මේ තියෙන්නේ. මේ විභව්‍යතාව මේ ගණන් වලින් වර්ධනය වීමක් වෙනවා. ඉතින් ළමයින්ට පීඩාවකින් තොරව විභාගේ ලියන්න නම් මේ පොතක් හොඳට හරියට කරවන්න ඕන. ඒ නිසා ඔයගොල්ලන්ට මම මේක පටන් ගද්දී මතක් කරන්න ටිකක් දන්නවා වැඩි වෙලා කරගෙන 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 යන්න එපා බොරුවට. මේකේ පොඩි පොඩි රහස් තියෙනවා. ඒ ගැන කියලා දෙමින් ප්‍රශ්න උත්තර සාකච්ඡා කරමින් කෙටි කාලයකදී අපි මේ පොත ඉවර කරන්න ඕන. මම මේකට වැඩ දෙනවා අහවල් පිටුවේ ඉඳන් අහවල් පිටුවට කරන්න ආන් ඒ ටික විතරක් කරන්න. කොච්චර දක්ෂයෙක් වුණත් කමක් නැහැ උපදෙස් පිළිපදින්න. හරි. එතකොට එහෙනම් මේ පොතේ අපි පළවෙනියට යනවා පළවෙනි පිටුවට. ඒ කියන්නේ පස්වෙනි පිටුවට. මම එදා ක්ලාස් එකේදී කිව්වා පහේ ඉඳන් කී දක්වා කරන්න කියලාද? අටවෙනි පිටුවට. අපි කරන්න කිව්වා සර්. ඔව්. එතකොට හරි. वचने ඔයාලා කරදර කරන්නවත් එපා පුළුවන් වෙලාවක ගන්න සර් බෝඩ් එකේ හදනවා කියනවා අහගෙන ඉන්න හරි එක් දෙයකින් ඉටු වෙන කාර්යය හෝ බලාපොරොත්තු වන තවත් දෙයකින් ඉටු වෙයි නම් එම ද්‍රව්‍ය දෙක එකිනෙකට ආදේශනය වෙයි ද්‍රව්‍ය දෙකෙන්ම ලැබෙන ප්‍රයෝගිතාවයේ එකිනෙකට සමාන වීම ආදේශන හැකියාවේ බලාපොරොත්තුයි නිසඳුන අපට අකුරු ලිවීමට පැන්සල යොදාගත හැක අකුරු ලිවීමට අපට පැන්සලක් මෙන්ම පෑනක්ද යොදාගත හැක එම කාර්යයන් දෙකටම පැන්සල මෙන්ම පෑනක්ද භාවිත කළ හැකි එකක් වෙනුවට ගන්න පුළුවන් තව එකක් පැන්සල පෑනට ආදේශකයකේ පෑන පැන්සලට ආදේශකයකේ යනෝ පෑන හා පැන්සල ආදේශක භාණ්ඩ වේ ආදේශක භාණ්ඩ දැන් බලන්න පළවෙනි රූපේ රූපයෙන් දැක්වෙන ද්‍රව්‍ය වෙනුවට ආදේශනය කළ හැකි ද්‍රව්‍ය ඉතුරු රූප තුනින් අතරින් තෝරා යටින් ඉරක් අඳින කලිසම තියෙනවා අපේ ළමයි කලිසම දැක්ක ගමන් ගහන්නේ ෂර්ට් එකට ඇයි කලිසමේ උඩ භාගේ ෂර්ට් එකනේ හැබැයි කලිසමේ ආදේශකයේද ෂර්ට් එක නෑ පුතේ කලිසමක් වෙනුවට ෂර්ට් එකක් ගන්න යන්න පුළුවන්ද මිනිස්සු කියන්නේ ඔව් කලිසම ෂර්ට් එක ගන්න යන්න බෑ දරුවනේ කලිසම වෙනුවට ආදේශකයේ තමා සරම 1 3 1 හරියට හරි දාන්න ඕනද හරි දාගන්න කැත කරගන්න එපා හරි දාගන්න හරි
देवनी है क्या अन्नासी गड़िया नेतांग वो याला पलतुरा के नोट वाट्टा का गड़िया कहाँ आते नहीं वो गड़िया कहाँ आते अन्नासी गड़िया नेतांग ये वेनु वट कहाँ आवा मकाते मकाते कहाँ नहीं अस्लाबु गड़िया अस्लाबु गड़िया देख तुम वेनी है क्या पीएनए वेटर को नो कर लाग अम्मा वेटर को लो किधर उयान नेतांग प्रिंजे के एप्पल गड़िया करां उयान कहाँ आ ये मदर खाना वाने ऐसे इधर कंट्रोल बैठे
හොඳ වෙලට බලා ගන්න. තේරුණ නැත්නම් පස්සේ රැක් හරි දැන් කියලා දෙනවා ඈ. 17 සමානයි 48. උත්තර තියෙනවා 40 අඩු කිරීම 7 14 එකතු කිරීම 16 8 වැඩි කිරීම 4. හරි. මේකත් එක්තරා ගණන් જાතියක්. මේ ගණමුත් පුතේ ආදේශනේ. දැන් මේ බලන්න 16යි 15යි කීයද කියන්නකෝ මට. 16යි 15යි 30 21යි 48යි. හරිනේ. හරි. ඒ කතාව හරි. හැබැයි මේ ටික දීලා තියෙන ඕගොල්ලෝ රවට්ටන්ට ඕගොල්ලොන්ට කියන්නේ මෙන්න මේ කොටුව වෙනුවට යොදන්න පුළුවන් කොටුව කවුද? අන්න ඒකට පුතේ මේ කොටුව සුළු කරගන්න ඕන. එක්කෝ එකතු කිරීම තියෙන්න පුළුවන්, අඩු කිරීම තියෙන්න පුළුවන්, වැඩි කිරීම තියෙන්න පුළුවන්, බෙදීම තියෙන්න පුළුවන්. මොකක් තිබ්බත් අපි බය වෙන්නේ නැහැ, අපි කරගන්නවා. එකතු කරන්න මේ දෙක. එකතු කරාවු 15යි 17යි කියයි. 32 උත්තරය එන කොටුවක් පමණමයි එනම් මම පළවෙනි උත්තරේ ගාවට යනවා සුළු කිරීම කරන්න 40න් 7ක් කීයද 33 14යි 16යි කීයද 30යි 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 8 වරක් 4 කීයද 31යි 31යි කවුද දාන්න පුළුවන් මෙයා වෙනුවට දැක්කද පුතේ ලේසිද අමාරුද ලේසි පාට හරි තේරුණේ නැද්ද තේරුණේ නැහැ තේරුණේ නැහැ තේරුණේ නැහැ කෑ ගන්නපා තේරිච්ච නැති ළමයි ඉන්නවා කෑ ගන්නපා තේරුණේ නැහැ රයිට් මෙන්න බලන්න 12 එකතු කිරීම 7 එකතු කිරීම 9 සමානයි 28. පළවෙනි උත්තරේ කියනවා 9යි 8යි. දෙවෙනි උත්තරේ කියනවා 7 එකතු කිරීම 8. තුන්වෙනි උත්තරේ කියනවා 8 එකතු කිරීම 8. ඕම් උත්තර තුන. ඇත්තටම ඔයාලට දෙනකොට මේකේ මේ උත්තරේ එන්න තමා දෙන්නේ. 12යි 7යි 19යි 9යි 28යි හරි. පුතේ මේකෙදි කියන්නේ එක් එක් ප්‍රශ්නයේ කොටුව තුල ඇති සංඛ්‍යාවල අගය වෙනුවට ආදේශ කළ හැකි සංඛ්‍යා සහිත කොටුව තෝරා ඒට යටින් ඉරක් ගන්න. මේව ඔක්කොම අමතක කරන්ට ඉස්සෙල්ලා මෙතන තියෙන සුළු කිරීම කරන්න. 9යි 7යි කීයද? 16යි. 16යි. 9යි 7යි එකට එකතු කරපුවම පොතේ පිළිතුර 16. 16යි. පුතාලා මතක තියාගන්න මෙන්න මේක අයින් කරොත් මෙතෙන්ට දාන්න පුළුවන් 16ක් වෙන එකක් විතරමයි. ඒ කියන්නේ මේක අයින් කරන්න ඕන මේ තුනෙන් එකක් දාන්න ඕන. දැන් අපි දන්නවා මෙතන තිබුණේ කීයද? 7 එකතු කිරීම 9. එහෙනම් මේ කොටුව අයින් කරලා මේ තුනෙන් එකක් දාන්න ඕනලු. එහෙනම් මේ කොටුවේ අගය 16යි. එහෙනම් අපි බලමු කොයි කොටුවද දාන්න පුළුවන්. 9යි 8යි කීයද පුතේ? 8යි. 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 8යි 7යි. 5යි. 8යි 8යි 16යි
ඔයාලට පේන නැති දාසයක් ආවේ මේ කොටුව. මෙයාව එහෙම් පිටින් අරන් ගිහිල්ලා මෙතෙන්ද දාන්න පුළුවන්. නේද? මෙයා මකලා දාන්න පුළුවන් 8යි 8යි. එහෙනම් ඒත් මෙයාගේ එනවම තමයි. පැහැදිලි ඇති ඕගොල්ලොන්ට මෙතන තියෙන අගේට සමාන උත්තරයක් තමයි ගන්න පුළුවන්. හරියන්ට හරි වරදින්ට හරි කරමු. හැම ගානම හදනවා ඊළඟ දවසේ. හරි? Right. ඔව්. කීවැනි පිටුවයි ඉරන් කීවැනි. හරි හරි. කලබල වෙන්න එපා ඉතින්. කලබල වෙන්න එපා. බැරි ළමයි ඉන්නවනේ. ඔව්. සර්. ඔව්. මේ ගාන අඩු කිරි අඩු කරන්න ඕනේ. ආ පුතේ. සර් තේරුණා. අඩු කරන්න ඕනේ. සුළු කරන්න කියන්නේ පුතේ දීලා තියෙන ගණිත කර්මය කරන්න ඕන. අඩු කරන්න තිබ්බනම් අඩු කරනවා වැඩි කරන්න තිබ්බනම් වැඩි කරනවා බෙදන්න තිබ්බනම් බෙදනවා සර් ඔව් සර් තේරුන්නේ කාටද තේරුන්නේ නැත්තේ ආයතරයක් සිනුරට සිනුර තාපාරක් හදනවා ඔක්කොමලා බලා ගන්න ඈ වෙන සිනුර හරි 12යි එකතු කිරීම කොටුවක් 14 එකතු කිරීම 6 සමානයි 32 කෑ ගන්න එපා හරි වෙන පුතේ 12 එකතු කිරීම 7 පළවෙනි උත්තරේ වෙන දෙවෙනි උත්තරේ 13 එකතු කිරීම 7 වෙන පුතේ තුන්වෙනි උත්තරේ 14 එකතු කිරීම 5 සිනුර මයික් එක ඔන් කරගන්න හරි බලන්න පුතේ මේකේ මෙහෙම තියෙනවා සිනුර මෙන්න මේ කොටුව වෙනුවට මේ කොටුවද දාන්න පුළුවන්නේ මේ කොටුවද දාන්න පුළුවන්නේ මේ කොටුවද කියලා තමයි අහන්නේ හරිද පුතේ හරි එතකොට රන්සිත් මතක තියාගන්න මෙව්වගේ අපිට කැමති ඒවා කරන්න බෑ මේකේ අඩු කිරීම තිබ්බනම් අඩු කරන්නේ මේකේ වැඩි කිරීම තිබ්බනම් වැඩි කරන්නේ මේකේ බෙදීම තිබ්බනම් බෙදීම කරන්න. රන්සි තේරෙනව නේද? ඒකනේ මේ ඇතුලේ. එහෙනම් අර උඩ තියෙන කොටුවේ අර එතන අඩු කිරීම තිබ්බත් අඩු කළාද? ඔව් ඔව්. මෙතන ඔයා හිතන්නකො මෙතන වැඩි කිරීම කියලා එහෙනම් වැඩි කරනවා. ඔයා හිතන්නකො මෙතන අඩු කිරීම කියලා අඩු කරනවා. ඔයා හිතන්නකො මෙතන බෙදීම කියලා නම් බෙදනවා. තේරුණ නේද? හරි. හරි. එතකොට පුතේ මේ ගානේ තියෙන එකතු කිරීම. හරි. බලන්න පුතේ අපි මේවා ඔක්කොම අමතක කරලා මේකේ තියෙන ගණිත ක්‍රමය මොකක්ද බලනවා එකතු කරන්න. එකතු කරන්න නම් එකතු කරනවා අඩු කරන්න නම් අඩු කරනවා වැඩි කරන්න නම් වැඩි කරනවා. හරි. දැන් බලන්න සිනුර මේකේ මොකද කරන්න තියෙන්නේ පුතේ? එකතු කරන්න. 14යි කීයද පුතේ? 20යි. 20යි. එහෙනම් සිනුර මතක තියාගන්න මේ කොටුව අයින් කරොත් මෙතෙන්ට දාන්න පුළුවන් 20ක් අගේන එකක් විතරමයි. එහෙම නේද? ඔව් සර්. දැන් සිනුර බලනවා මේ තුන්දෙනාගෙන් කවුද 20ක් කෙන එකනා කියලා. 12යි 7යි එකතු කරපම 20ක් වෙනවද? 13යි 7යි. 12යි 7යි කීයද පුතේ? 19. 19. 13යි 7යි කීයද පුතේ? 20 අඩු කිරීම ගානක් ඕනද වැඩි කිරීම ගානක් ඕනද සර් thank you හරි ඒ thank you සර් thank you හරි ඉතින් ඔයාලා වෙනුවෙන් මම පස්තරයක් නෙමෙයි දාපාරක් හරි හදනවා මේවා හරියට කරන්න ඕන පුතේ ඒකයි මං කිව්වේ පොත ගත්තාම ආසාවට ඉරි ගහනවා මට එහෙම ඒවා හම්බෙලා තියෙනවා එහෙම ගහන්න එපා හරිද ඔයාලා කරන්න පුතේ මේක ඔක්කොම අපිට හදන්න වෙලා නැහැ 9 වෙනි පිටුව විතරයි ඈ 9 වෙනි පිටුව විතරයි. 9 පමණමයි. 10 එහා පැත්තව දාන්න එපා. 9 විතරයි. ඒ කියන්නේ ගණන් තියෙනවා 7ක්. හරියට කටුකොලයක් අරගෙන ගණන් හදමින්
මෙතන කටු ගෑවත් කමක් නැහැ. කරන්න ඕන නිකන් කනාවට නම් ඉරි ගාලා අම්මා මං කරා කියන්න එපා. දෙමව්පියනි බලන්න. මේ පොත හරියට කරන්න ඕන. හරි? කටු කොලයක් කරන් ගණන් හදමින් හදන්න. රයිට්. ඉතින් අද අපි සෑහන වෙලාවක් හිටියා වැඩිපුර. 9:21යි අම්මලා මට බනිනවත් ඇති. හැබැයි බෑ පුතේ කරන වැඩේ හරියට කරන්න ඕන. හරියට ළමයින්ට කියලා දෙන්න ඕන, තේරෙන්න ඕන නැත්නම් වැඩක් නැහැ. හරි. එහෙනම් ඇතිනේ. හරි. අපි කවද්ද හම්බෙන්නේ? සෑහන මනුදි කතා කරන්නේ. ඉරිදා එකද මොනවද කරන්නේ? කාඩ්පත්තු අමාරුව දෙක. එහෙනම් ප්‍රශ්න තියන අය ඉන්න අනිත් අය ලොග් අවුට් වෙන්න. එහෙනම් දරුවනේ පරිස්සමට ඉන්න. බලන්න. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.